අදත්මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් අය කාලිකිතම් මගෙන් ඉල්ලපු video එකක් තමයි Tiger Bob Dragon video එක. ඉතින් මම හිතුවා ඔයාලට video එක අද Tiger Bob Dragon video වලට දෙන්න. අද මම Tiger Bob Dragon කියන විශේෂ කරුණු ගොඩක් ඔයාලට අද කියලා දෙනවා. එහෙනම් අපි වැඩියෙන් කතා නොකර අපේ video එකටම ගිහිල්ලා බලමු Tiger Bob Dragon විස්තර ටික. Tiger Bob ගැන කතා කළොත් මෙයාලා හදද්දී ලොකු ඉඩක් වගේම පිරිසුදු වතුර ඕනේ. ඒ හින්දා මෙයාලව හදද්දී ටැංකියේ සයිස් එක ගැන ගොඩක් හිතන්න වෙනවා. ඒ වගේම තමයි ඔයාලා ටෑන්ක් එක ස්වාභාවික ටෑන්කයක් කරාම ඔයාලට පුළුවන් මේ Tiger Bob ලගේ ලස්සන ගොඩක් වැඩි කරගන්න. ටෑන්ක් එක ස්වාභාවික කරනවා කිව්වේ planted ටෑන්ක් එකක්. මම මේ planted ටෑන්ක් වලට ගන්න ලස්සන plant ගැන වීඩියෝ එකක් කරා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඒ වගේම තමයි ඩ්‍රිෆ්ට් වගේ දේවලුත් දැම්මම මෙයාලගේ ලස්සන තවත් වැඩි වෙනවා. ඔයාලා මෙයාලව රංචු වශයෙන් තමා හදන්න ඕනේ. එහෙම වුණොත් ලස්සන තවත් වැඩි කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එයාලා මුල්ලකට වෙලා හැංගිලා ඉන්න පුළුවන්. මෙයාලා හදද්දි විශේෂයෙන්ම දැනගන්න ඕනේ මෙයාලා ගොඩක් වෙලාවට අනිත් මාළුන්ගේ වරල් කන්න බලනවා. ඒ හින්දා මෙයාලත් එක්ක මාළු හදද්දි වරල් දිග හිමින් පීනන මාළු හදන්න එපා. ගෝල් ෆිෂ් කාෆ් වගේ මාළු නම් කොහොමත්ම හදන්න එපා. මෙයාලත් එක්ක හදන්න ආක්‍රමණශීලී බාබ්ලා, ඊළඟට ආක්‍රමණශීලී ටෙට්‍රා, ඒන්ජල් වගේ මාළු වර්ග මෙයාලත් එක්ක ඔයාලට හදාගන්න පුළුවන්. තවත් මාළු හදන්න ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඔයාලට බැරි වෙන එකක් නැහැ. ඒ වගේම තමයි මෙයාලගේ කෑම ගැන කතා කරොත් හොඳ ෆිෂ් පැලට් වගේ ඒවා මෙයාලට පුරුදු කරන එක තමා හොඳ. එක දිගට නැතුව ලයිව් ෆුඩ්, ඊළඟට බ්ලඩ් වර්ම්ස් වගේ දේවලුත් පුරුදු වෙනවා නම් මේගොල්ලන්ට හොඳයි. ඔයාලට පුළුවන් මෙයාලා සර්වභක්ෂක හින්දා ඒගොල්ලන්ට හොඳ එළවලු වගේ දේවල් දෙන්න. එහෙම දෙන එක මෙයාලගේ සෞඛ්‍යට ගොඩක් හොඳයි. මේවා තමයි ඔයාලට Tiger Bob ගැන කියන්න තියෙන දේවල්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මාව subscribe කරලා නැත්තම් යට තියෙන රතුපාට subscribe button එකත් ඔබලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලට මොන හරි මේ Tiger Bob ගැන ප්‍රශ්න හැම තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් එහෙනම් මේ වීඩියෝ එකිනුත් සමු ගන්නවා.